ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාමදන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති දළදා මාලිගාව සහෘද බෞද්ධ ජනතාවගේ ඉතා පූජනීය ආගමික ස්ථානයයි। එසේම මහනුවර නගර මැදේ පිහිටා ඇති දළදා මාලිගාව දෙස් විදෙස් සංචාරකින්ගේ ප්‍රධාන පූජනීය සංචාරක ස්ථානයක් බවට පත් වී තිබෙනවා। इमुनिसा बेतिमुतु विशाल प्रमाणयात् दलदा वहन्से वेदपुदा गिनीम संदहा दलदा मालिगावट पेमिनेनु। दलदा वहन्से संदहा दिनकट तुम्वतावत् तेवाव पवत्तनु लबन अतर इम तेवावन् अलुयम तेवाव नवपै पूजाव හන්දේ තේව වශයෙන් නම් කොට තිබෙනම මෙම තේවා කටයුතු සිදු කරන වේලාවන් වශයෙන් අලුයම තේවාව හෙවත් හීල් දාන පූජාව පෙරවරු 6 සිට 7:30 දක්වා නවපෑ පූජාව හෙවත් දවල් ආහාර පූජාව පෙරවරු 10 සිට 11:30 දක්වා හන්දේ තේවාව හෙවත් සවස දිලම්පස පූජාව පෙරවරු 7 සිට 8:30 දක්වා පවත්වනු ලබනම මේ දළදා වහන්සේ සඳහා දහවල් ආහාර පූජාව රැගෙන එන ආකාරය Thank you।
හිමබුදු මැදුරෙහි දේශීය සහ විදේශීය බුදු පිළිම රාශිය තැන්පත් කොට තිබෙනවා. එසේම දලදා මාලිගාවේ භූමිය තුල සතර මහා දේවාලද පිහිටා තිබෙනවා. එනම් නාත දේවාලය, විෂ්ණු දේවාලය, කතරගම දේවාලය, පත්තිනි දේවාලය වශයෙන්. මේ අඩසියයක් පමණ කාලයක් දලදා පෙරහැරේ දලදා කරඬුව වැඩම කර රාජා හස්තියාගේ කෞතුකාගාරය. එසේම දලදා මාලිගාවේ තවත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මෙම මගුල් මඩුව හඳුන්වන්න පුළුවන්. එමෙන්ම උඩරට ගිවිසුම අස්සන් කළ ස්ථානයද මෙයවනවා. මම දැන් දලදා මාලිගාවේ ගිහින් ආවා. එන අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න. ඒ වගේම travel with ps TikTok Facebook follow කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ travel vlog එකකින් හමු වෙමු. එනවා අදටකින් එන්න. Goodbye.